දිවයිනේ බස්නාහිර සහ සබරගම පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර මහනුවර සහ නුවර ඉලියන දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේවි. ඒ අතරින් අපි ගත්තොත් බස්නාහිර සහ සබරගම පළාත්වලත් ඒ වගේම මහනුවර සහ නුවර ඉලියන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 50ක් දක්වා වගේ තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම කියන්න ඕනේ වයඹ පළාතෙත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි බාර කිහිපයක් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ වගේම උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොන්රාගල යන දිස්ත්‍රික්කවලත් විටින් විට හැමන තරමක තද සුළං පැයට කිලෝමීටර 40ක 50ක් වගේ තරමක තද සුළං ඇතිවේවි. ඒ ගැනත් අවධානයෙන් ඉන්න කියලා මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනට මුහුදේ කාලගුණය සැලකුවාම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ විගුරුම් සහිත වැසි ඇතිවේවි. ඒ වගේම දිවයිනට මුහුදේ සුළං හමන්නේ නිර්ත දිශාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 30ක් 45ක් අතර වගේ වේවි. නමුත් ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරය හරහා මන්නාරම පුත්තලම දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් ඒ වගේම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ක් 65ක් දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙන්න පුළුවන් විටින් විට. ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා අපි විශේෂයෙන්ම ධීවර ප්‍රජාවගෙන් වගේම නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කියන්න ඕනේ පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වාන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගයේ සමහර අවස්ථාවල පැයට කිලෝමීටර 50ක් දක්වා වගේ වැඩි වෙන්න පුළුවන්. විටින් විට තරමක් රළු වෙන්නත් පුළුවන්. ඒ වගේම එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළයේ උස මීටර 2ක් 2.5ක් වගේ දක්වා ඉහළ යන්න පුළුවන්. ඒ ගැනත් අවධානයෙන් ඉන්න කියලා අපි නාවික සහ ධීවර ප්‍රජාවන් ඉල්ලා සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.